දන්නත්තං අද ඉගෙන ගන්න ඒලේන් වලට කොහොමද F3ක S3ක B3ක C3ක හරි කොහොම හරි අඩු තැනක වාට සාපේක්ෂව පල්ලෙහා මට්ටමක ඉඳලා A3ක් අරගෙන සුපිරියට රෑන්ක් එකක් දාලා නැත්තම් සුපිරි පාස් එකක් ගන්න මොනවද දැනගන්න ඕන ගාථා මොනවද දැනගන්න ඕන සූත්‍ර මොනවද දැනගන්න ඕන මන්ත්‍ර කියලා අද අපි ඔයගොල්ලන්ට කියලා දෙනවා. මුලින්ම මං ඇහුවා ටයිම් මැනේජ්මන්ට් කරන්න කොළමයේ ඔයාට ටයිම් එකක් මේ කතා කරන්නේ එක පන්තියක ඉඳලා තව පන්තියකට යන ගමන් අම්මා එක්කගෙන යන කාර් එකේ පන්ති දෙක අතර වාරේ මාරු වෙන ගමන් මට කෝල් කරලා අහනවා ටයිම් මැනේජ්මන්ට් කියලා දෙන්න කියලා. ඔයා තේරුම් ගන්න ඕනේ වෙලා ඉවරයි ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැකගන්නේ ඒ හකුරෙන් වට ලප්පන් හදලා මම පාටි දානවා ඒ ලෙවල් විභාගේ ඉවර වෙලා. සුපිරි ජයග්‍රහණයකින් නිකන් හකුරු රැකගෙන වැඩකුත් නැහැ. වට ලප්පන් හදන්නත් ඕනේ. මතක තියාගන්න මේ විහිළු වගේ පෙවුනට ඔයගොල්ලන්ට ඇත්ත යථාර්ථයේ පස්සේ කාලෙක තේරී සර් කිව්වේ මොකද්ද කියලා මේ ටිකත් අරගෙන අපේ වැඩේ කර ගන්න අපි දැනගන්න ඕනේ. ආයුබෝවන් කියලා පිළිගන්නවා අපිත් එක්ක එකතු වෙන දරුවෝ හැමෝම ජය විජේ සිසු සභිය අලුත්ම වැඩසටහනකට High Education ශ්‍රී ලංකා ආයතනයෙන් සමග මම වෛද්‍ය දුලින් ධර්මරත්. ඉතින් දරුවනේ ඒ ලෙවල් වල සූදානම් වෙන ඕගොල්ලොන්ට වැදගත් පණිවිඩයක් වැදගත් ක්‍රමශිල්ප කීපයක් තමයි අද අපි ඔයගොල්ලන්ට හඳුන්වා දෙන්නේ. දන්නවද දන්නෑ ඒ ලෙවල් වලට A3ක් ගන්න එහෙම නැත්නම් ඒ ලෙවල් වලට රෑන්ක් එකක් ගන්න සුපිරියට පාස් වෙන්න ගාථා සූත්‍ර තියෙනවයි කියලා. දන්න නැත්නම් අද ඉගෙන ගන්න A-level වලට කොහොමද F3ක S3ක B3ක C3ක හරි කොහොම හරි අඩු තැනක වාට සාපේක්ෂව පල්ලෙහා මට්ටමක ඉඳලා A3ක් අරගෙන සුපිරියට රෑන්ක් එකක් දාලා නැත්නම් සුපිරි පාස් එකක් ගන්න මොනවද දැනගන්න ඕන ගාථා මොනවද දැනගන්න සූත්‍ර මොනවද දැනගන්න ඕන මන්ත්‍ර කියලා අද අපි ඔයගොල්ලන්ට කියලා දෙනවා. පාරාති පාතා වලින් පටන් ගත්තම අපිට පන්සිල් පද පහක් තියෙනවා බුද්ධ ධර්මයේ අපි අදහන. එහෙම නැත්නම් අපි ඒවා අනුගමනය කරනවා දිනපතා පන්සිල් පද පහක් අපි මුදුන්පත් කරගෙන වැඩ කටයුතු කරනවා. ඉතින් පන්සිල් පද පහ පංචමාශීලයේ එහෙම වෙනකොට පළවෙනි සිල් පදය අපි කතා කරනවා ඒරියල් වල මේ උසස්ම ප්‍රතිපලයට යන්නත් සිල් පද පහක් අපිට තියෙනවා. පළවෙනි සිල් පදය තමයි ටයිම් ෆ්‍රේම් මැනේජ්මන්ට්. මම ටයිම් ෆ්‍රේම් මැනේජ්මන්ට් හරි හැටි උගනමි හරි හැටි ක්‍රියාත්මක කරමි. එහෙනම් ටයිම් ෆ්‍රේම් මැනේජ්මන්ට් ගැනයි අපි මුලින්ම කතා කරන්නේ. ළමෙක් මට කතා කරලා කියනවා සර් මට ටයිම් මැනේජ්මන්ට් තේරෙන්නේ නැහැ. මං ඇහුවා මොකද දරුවෝ ටයිම් මැනේජ්මන්ට් වල තේරෙන්නේ නැත්තේ? මට සර් පාඩම් කරන්න වෙලාවක් නැහැ. එතකොට පාඩම් කරන්න වෙලාවක් නැත්තේ ඇයි කියලා ඇහුවම මට විෂයන් තුනට තියරි පන්ති තුනක් තියෙනවා, රිවිෂන් පන්තිත් තියෙනවා, විෂයන් තුනටම පේපර් ක්ලාසුත් තියෙනවා, තව ඉන්ඩිවිජුවල් ගෙදරටත් ඇවිල්ලා සර්ලා උගන්වනවා. ඉතින් මුලින්ම මං ඇහුවා ටයිම් මැනේජ්මන්ට් කරන්න කොළමයේ ඔයාට ටයිම් එකක්. මේ කතා කරන්නේ එක පන්තියක ඉඳලා තව පන්තියකට යන ගමන් අම්මා එක්කගෙන යන කාර් එකේ පන්ති දෙක අතර වාරේ මාරු වෙන ගමන් මට කෝල් කරලා අහනවා ටයිම් මැනේජ්මන්ට් කියලා දෙන්න කියලා. වෙලාව තියෙන්නේ පැය මැනේජ් කරන්න. ටයිම් ෆ්‍රේම් මැනේජ්මන්ට් අපේ පළවෙනි සිල් පදේ වෙන්නේ ඒකයි. දරුවෝ දැනගන්න අපි මූලිකත්වයේ දෙන්න ඕනේ අපේ වැඩ කටයුතු වල මේ self aspect එකට. ඒ කියන්නේ ඔයා කොච්චර පන්තියකට attend කරත් මම තවදුරටත් දන්න විදිහට මම ගියේ වෛද්‍ය විද්‍යාලයකට. මම දන්නවා ඉංජිනේරු විද්‍යාල වලට නැත්නම් ඉංජිනේරු පීඨ වලට සහභාගී වෙච්ච මගේම යාළුවෝ මගේම පාසල් ශිෂ්‍යයෝ. ඉතින් මම මේගොල්ලෝගේ අත්දැකීම් හුවමාරු කරගෙන තිනවා ලංකාවේ ප්‍රමුඛ පෙළේ වෛද්‍ය විද්‍යාල ඉංජිනේරු පීඨ වලට ගිය දරුවන්ගේ අපෙන් පස්සේ ජූනියර් බැචලර්ස් වල experiences මම දන්නවා. ඒ එක තැනකදීවත් පන්ති 8කට 9කට සහභාගී වෙලා ඒවට ආපු කට්ටිය නැහැ. ඒ හින්දා ඒ හින එතනින් අයින් කරගන්න මේ විදියට නම් ඔයා ඉගෙනීම සිද්ධ කරන්නේ. තේරුම් ගන්න අපි කොච්චර පන්ති පස්සේ දිව්වත් කොච්චර පන්ති වලට ගියත් අපිට එතනින් එළියට අරගෙන රිසල්ට් එකක් ගන්න බෑ. තේරුම් ගන්න ඕනේ අපි තියරි ටික හරියට ගොඩ දා ගන්න ඕනේ, රිවිෂන් ටික හරියට කර ගන්න ඕනේ, පේපර්ස් හරියට කර ගන්න ඕනේ. එහෙමනම් අපිට වැඩ කරන්න අපි ටයිම් එක හදා ගන්න ඕනේ. මේ හැම දෙයකටම උඩින් පන්ති ඉස්කෝලේ හැම දෙයකටම උඩින් Tamanට වැඩ කරන්න වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ Tamanට පාඩම් කරන්න, self study කරන්න, මේ වැඩ කටයුතු වලට අභ්‍යාස කරන්න නැත්නම් පේපර්ස් කරන්න වෙලාව තියලා පැය 4 5 6 පැය 2 3 හරි වෙලාව තියලා ඕනේ අනිත් පන්ති ගැන, අනිත් වැඩ කටයුතු ගැන හිතන්න. ඕගොල්ලෝ දවස පටන් ගන්න ඉස්කෝලේ යන්න වෙන් කළා, දවස පටන් ගන්න පන්ති යන්න වෙලා වෙන් කළා, ඉතුරු වුණොත් විතරක් පාඩම් කරන්න ඕගොල්ලෝ දවස හදාගෙන ඉන්න. ටයිම් ෆ්‍රේම් මැනේජ්මන්ට් කියන්නේ ඔයා අනිත් පැත්තට ඔක හිතන්න ඕනේ. තමන් පාඩම් කරන්න කොච්චර වැඩ කොටසක් කරන්න, කොච්චර පැය කොටසක් පැය ගාණක් පාඩම් කරන්න බලාපොරොත්තු වෙනවද කියලා උදේ පාන්දර ඔයා හිතන්න ඕනේ. ඔයාට හරිය
හරියට වැඩ පිළිවෙලක් නැත්නම් ඔයා ඒ සතිය තුල කොච්චර වැඩ කොටසක් කවර් කරන්න බලාපොරොත්තු වෙනවද? එහෙනම් අවශ්‍ය වෙන කාලය මොකක්ද කියලා මුලින්ම දැනගන්න ඕනේ ඉදිරි සතිය සඳහා. එතකොට ඔයාගේ ඉදිරි සතිය තුල මුලින්ම දිනපතා මෙන්න මෙච්චර පැය ගණක් මම වැඩ කරන්න යොදනවා, සෙල්ස් කඩි කරන්න යොදනවා කියලා මුලින්ම හිතාගෙන ඊට පස්සේ ඒ දවසේ ඇතුළත තියෙන පන්ති ටියුෂන්ද මොනවද පන්ති බලලා ඒවට සහභාගීවම කළ යුතුයි. දැන් ඕගොල්ලෝ හිතයි මට පන්ති වලින් මගදී නැගිටලා එන්න බෑ, වෙලාව නැහැ. නමුත් ඔයාට පැය 6ක් 7ක් විඳා ගන්නවා, නිින්දෙන් පොඩ්ඩක් අඩු කළා හරි අද දවසේ වැඩ කටයුතු එක සිද්ධ කර ගන්න ඕනේ, කම්ප්ලීට් කරන්න උත්සාහ ගන්න ඕනේ කියලා මම මුලින්ම කියනවා. මේ A level journey එකේ මුල මැද ඉන්න දරුවන්ට අග හරියේ මාස 3ක් මාස 2ක් දාලා ඉන්නවා තේරුම් ගන්න ඕනේ මට අවශ්‍යම පන්ති ටිකට විතරක් මම සහභාගී වෙන්නේ. මේ කාලේ ටයිම් මැනේජ්මන්ට් කියන එකේ උඩින්ම තියෙන්නේ සෙල්ෆ් ස්ටඩි මැනේජ්මන්ට් එක, සෙල්ෆ් ඇස්පෙක්ට් එකේ මැනේජ්මන්ට් එක. ඔයා සහභාගී වෙන පන්ති කෙසේ වෙතත් ඔන්ලයින් හරි ෆිසිකල් හරි වේවා, ඔයා ඉතුරු වෙලාවල් පන්තියට පෙර සහ පන්තියෙන් පසු වෙලාවල් යොදා ගන්න ඕනේ පුළුවන් උපරිම පොටෙන්ෂල් එක තමන්ගේ වැඩවලට යොදා ගන්න. ඒතොර එහෙම තමයි ටයිම් මැනේජ්මන්ට් කරන්න නැතුව පන්ති ටිකට තියෙන වෙලාවෙන් කළා, ඉස්කෝලේ තියෙන වෙලාවෙන් කළා, පන්ති 7ක් තියෙනවනම් පන්ති 8ක් තියෙන ඔක්කොටම වෙලාවෙන් කළා, ඉතුරු වෙන වෙලාවේ පාඩම් කරන්න දාලා මේක ගොඩ යන්න බෑ. පළවෙනි සිල්පදේ ටයිම් ෆ්‍රේම් මැනේජ්මන්ට්. මේක හරියට කරන්න ඕනේ උඩින්ම තියෙන්නේ අන්න ඒකයි. අපි යන් දෙවනි සිල්පදේ මොකද්ද කියලා බලන්න. දෙවනි සිල්පදේ තමයි ප්‍රයෝරිටි මැනේජ්මන්ට්. එකනේ ප්‍රමුඛතාවය දෙන්න අපි හරියට ඉගෙන ගන්න ඕනේ. මම ප්‍රයොරිටි මැනේජ්මන්ට් හරියට සිද්ධ කරමි. මේ වගේ දෙයක් දෙවෙනි සිල්පදේ වෙනවා. එතකොට තේරුම් ගන්න දැන් ඔයා හිතන්න උදාහරණයක් විදිහට මේ A level කරන දරුවන්ට මම කියන්නේ. ඔයා A level පටන් ගත්ත වෙන්න පුළුවන්, A level කරගෙන යන්න පුළුවන්, A level වල අන්තිම මාස දෙක තුනේ ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් මේ හැමෝටම අදාළ වෙන දෙයක් තමයි මේ ප්‍රයොරිටි මැනේජ්මන්ට් හරියට කරන එක. ඔක කරන්නේ නැති හින්දා, ඔක කරගන්න බැරි හින්දා තමයි ගොඩක් අය අමාරුවේ වැටෙන්නේ. තේරුම් ගන්න අර අපි කතාවට කියනවානේ ළඟදී ආපු මෙම් එකක් තියෙනවා, අනේ රත්තරන් අයියේ අපි ඉවරයි කියලා. ඉතින් මේක කරේ නැත්තම් හරියට මේ වැඩ ටික උන් නැත්තම් මේ සිල්පද පහ ඒ ලෙවල් ඔයා හරියට කරේ නැත්තම් අනේ රත්තරන් අයියේ අපි ඔක්කොම ඉවරයි. ඉතින් ඕකට කලින් මම කියනවා ප්‍රයොරිටි මැනේජ්මන්ට් වල හිතන්න උදාහරණයක් විදිහට ඔයාට පැය 6ක් අද දවසේ වැඩ කරන්න පුළුවන්. පැය 6ක් වැඩ කරනකොට පැය 2ක් පළවෙනි පැය 2ක් හරි මැද පැය 2ක් හරි අන්තිමට පැය 2ක් හරි ඔයාට කැමති විදිහට මේ පැය 6න් පැය 2ක් වෙන් කරන්න ඕනේ. පාස් තියරි බලන්න. ඒ කියන්නේ දැන් මෙතුවක් කල් කවර් කරලා ආපු අර තැන් තැන් වල හිස් තියෙන හරියට බලා ගන්න බැරි වෙච්ච කලින් ඉවර කරපු සබ්ජෙක්ට් වල සිලබස් වල පහුගිය දේවල් බලන්න පැය දෙකක් වෙන් කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාට තව පැය දෙකක් වෙන් කරන්න සිද්ධ වෙනවා මේ දවස්වල කරන ඕනම විශේෂක මේ දවස්වල කරන තියරි සහ ඒවට අදාළ අභ්‍යාස සම්පූර්ණ කරන්න පැය දෙකක් වෙන් කරන්න ඕනේ. තව අන්තිම පැය දෙක වෙන් කරන්න වෙනවා පාස් පේපර් ඇක්ටිවිටි නැත්නම් පේපර් ඇක්ටිවිටි වලට. දැන් ඔයා ෆුල් පාස් පේපර්ස් කරන්න එන්ට වෙලා නැත්නම් මේ දවස්වල මුඩල් පේපර්ස්, පලාත් පේපර්ස්, පාසල් පේපර්ස් ඕන එකක් ටියුෂන් පන්ති වල පේපර්ස් හොයාගෙන ඒ පේපර්ස් වලට ඒ ක්වෙස්චන් ඇන් ආන්සර් මෙතඩ් දෙකට ගිහිල්ලා මාකින් ස්කීම් එකතු කරගෙන ඒවට උත්තර ලියලා උත්තර සංසන්දනය කරලා ඒව ඉගෙන ගැනීමේ කටයුත්ත දැන් ඔයාලට තේරෙනවා ඇති. මම ප්‍රමුඛතාවය දෙනකොට මේ වැදගත්කම මේ වැඩ කටයුතු දෙක තුනටම එකාකාරීව දෙනවා. මොකද ඔයා වැඩිපුරම කරන වැරද්දක් තමයි මේ දවස්වල තියෙන තීරණ ටික එහෙමම දැන් ඔය පන්ති ඉගෙන ඒ වෙලේ ඉගෙන ගත්ත ආවා ආයි බැලිල්ලක් නැහැ. ආයි පස්සේ කාලෙක මේව ගොඩ ගැහිලා එනකොට කොහෙන් කොහෙන් හරි අහුගොන් වලින් බලනවා. නමුත් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ අපි එකට සමතලක් දෙන්න ඕනේ. පැය දෙකක් කලින් තිබ්බ තීරි කලින් කරපු තීරි බලන්න බැරි වෙච්ච ඒවාට යොදනවා වගේම තව පැය දෙකක් යොදන්න ඕනේ. මේ දවස්වල කරන දේ එකපාරින් ඉගෙන ගන්න. ඒක කරන්න බැරි නිසා තමයි මේක ගොඩ ගැහෙන්නේ. ඊට පස්සේ පේපර්ස් වලට යනවා. ඔය වගේ ප්‍රයොරිටි දෙන්න ඕනේ වා හදිහට අඳුර ගන්න ඕනේ. ඔයගොල්ලෝ ප්‍රයොරිටි දෙන්න දන්නේ නැහැ. ඔයගොල්ලෝ ඔහේ පහුගිය වැඩ එකතු වෙන්න දීලා ඒවා ටික ටික අදිනවා. දැන් කරන එක බලන්නෙත් නැහැ. පාස් පේපර් හරි මුඩල් පේපර් හරි පේපර් කරන්න යන්නෙත් නැහැ. මේ ඔක්කොම එකතු වෙලා අන්තිමට එනවා. හරියට දැන් පැය 6ක් වාඩිලා වැඩ කරනකොට ඕගොල්ලෝ කරන්නේ බොරුවට මොකක් හරි විශේෂක පොතක් පෙරලා පෙරලා ඒකේ දේවල් කරනවට කරනවා වගේ තැනක ඉන්නවා. නමුත් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ එකපාරින් මේ දේ තේරුම් ගන්නවා, මේ දේ අවබෝධ කරගන්නවා කියන නියමෙන් ඔයා වැඩකට එන්ට වෙන්න ඕනේ. එතකොට ඔයගොල්ලන්ට වැඩ එකතු වෙන්නේ නැහැ. හොඳට පැහැදිලිව පෙනේ මේක හරියට කරු. අපි යමු තුන්වෙනි සිල්පදයට. තියරි විතරක් ගොඩ දාලා හරියන්නේ නැහැ. තියරි වලට විතරක් ફોકસ කරලා වැඩේ කරන්න බැරි බව දැන ගැනීම තුන්වෙනි සිල්පදේ. මොකද තියරි විතරක් හරියන්නේ නැත. ඔගොල්ලෝ තේරුම් ගන්න ඕනේ විශේෂයෙන්ම මේ අපේ ගෑනු දරුවෝ කරන අඩුපාඩුවක් තමයි තියරි වල එලිලා ඉන්නවා විභාගේ කටමුරට එනකම්. පුළුවන් තරම් තියරි පන්තිත් යනවානේ. දැන් තියරි පන්ති වල සර්ලා අන්තිම විභාගයට අන්තිම මාසෙත් ෆීස් එක ගන්න පුළුවන් හින්දා ඒ කාලෙත් උගන්වන්න අන්තිම පාඩම් තියාගෙන ඉන්නවා. මම පර්සනල් කෝචින් නැත්තම් මගෙන් උපදෙස් ගන්න දරුවෝ දන්නවා මෙන්න මේ ප්‍රශ්නේ එන හින්දා අපි හොඳ විකල්පයක් මේකට ගෙනාවා. ඕනම විශේෂ ශාස්ත්‍රයක දරුවෙක්ට බයෝ සයන්ස් වේවා, මැත්ස් වේවා, කොමර්ස් ආර්ට්ස්,
ටෙක්වේවා ඔගුලන්ට අඩු පාඩුතිය ද ම කිය ඕන දෙකට ඔගුලට කියන්න දෙයක් තියෙනවා ඒම බෑසර් අරකාරක වෙනවා මේක මේක වෙන හිද අපි ඕක බෑ බැබ්බැක් ගන්න ඔගුලට ඕනතර හේතු තියෙනවා ආනෑ ඒ ඔක්කම වුණා වනත් අපි මේක කරනවා කියලා ගැම්මට ඉන්න දහයකට වඩා කට්ටිය නෑ ප්‍රශ්නයක් නෑ මේ ඔක්කොම කියෙනගෙන එක්කෙනෙ කරිට වැඩේ කරත් ඒ මට ඇති තේරුම් ගන්න මේ සර්ලා තීරි අන්ති වෙනකං අධිනකේ ප්‍රතිඵල වෙන්නේ දරුවත් බොරුවට තීරි එල්ලි එල්ලි ඒ අනගම පොඩ්ඩ පොඩ්ඩ තීරි කවර් කරනවා තීරි කවර් කරනවා කියලා විභාය කටමුලට එනකන් තීරිම බලන එතකොට ඔගලට පේපස් කරන්න වෙලාවක් ඉතුරු වෙන්නේ නෑ ඒ හින්දා තමයි අර සර්ලම ටියුෂන් පන්ති සර්ලම පේපර් ක්ලාසුත් දාලා ඒකටත් සල්ලි අරගෙන ඒ පන්තිරත් කට්ටිය ගෙන්න ගන්නේ නැත්නම් රිවිෂන් දාලා අර ෆස්ට් ෂයි ළමයිනුත් ඒකට ගෙන්න ගන්නේ සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි එකට දින රිවිෂන් එකට අර ගොල්ලොන්වත් ගෙන්න ගන්න පුළුවන් ඒ හින්දා තීරි පන්ති අන්තිම වෙනකන් අදිනවා ගැටලුවක් නෑ ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි ඕගොල්ලෝ මොකද්ද මේකට ප්ලේ කරන්න පුළුවන් හොඳම විදිය තේරුම් ගන්න දරුවෝ මම මේ උදාහරණ ඔයගලට කියන්නේ විභාගෙට අපි දන්නා මේ නුදුරු අනාගතයේ එන විභාගෙට එළවල් මේ අවුරුද්ද විභාගෙට තව මාස 3යි දවස් ගණක් තියෙනවා මාස 3ක් තියෙනවා කියලා හිතුවත් තේරුම් ගන්න අපේ විශේෂ ශාස්ත්‍රවල විෂයන් තුනකට පෙනී ඉන්න ඒ හැම විෂයෙම අවසාන පාඩම් දෙක ඔගොල්ලෝ ගන්න. මේ කියන දේ අදම ඔගොල්ලෝ කරන්න plan කරා. අවසාන පාඩම් දෙක වෙන වෙනම ගත්තු. විෂයන් තුනේම අවසාන පාඩම් දෙක ගත්තු. ඒවා සර්ලා ටියුෂන් එකේ හරි කොහේ හරි සර්ලා උගන්වනකන් ඉන්න එපා. ඔයා සතියන්තේ යම් කිසි කුඩා වේලාවක් වෙන් කරලා මේවා පුළුවන් තරම් මේ පාඩම් දෙක තනියෙන් බලන්න උත්සාහ ගන්න. සති දෙකක් තුනක් සතියන්තවල තනියෙන් මේ පාඩම් බලන්න උත්සාහ ගන්න. ඒ පාඩම් වල අන්තර්ගතින් 30ක් 40ක් ඔයාට තේරෙනවා. සියලුම දේවල් තේරෙන්නේ නැහැ. 30ක් 40ක් තේරෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝගේ අක්කලා අයියලාගේ මේ පාඩම් වලට අදාළ අභ්‍යාස ටියුබ් වගේ දේවල් එකතු කරගෙන ඒ අභ්‍යාස කරන්න. එතකොට ඒ ඔයගොල්ලෝනේ සර්ලා ඉගන්නනත් කලින් ඒ පාඩම් වලින් 50ක 60ක දැනුම තේරෙනවා අවබෝධ වෙනවා. ඊට පස්සේ අන්තිම කාලෙදි සර්ලා පන්ති වල හරි කොහොම හරි ඒ ටියුබ් ගහලා ඒව උගන්වන්න ගත්තම තව එක සැරයක් උඩින් උඩින් බලන් ගියත් මේ පාඩම් ටික පට ගාලා ගොඩ දා ගන්න පුළුවන්. එතකොට ටියුෂන් පන්ති වල අන්තිම මාස වල තීරි දුවන්න ඕනේ නැහැ. ඒ කාලේ වෙන් කරගෙන ඔයාට සෙල්ෆ් ස්ටඩි කරලා තව තව පේපර්ස් කරලා ලකුණු එකතු කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් තීරි පස්සේ දුවන ක්‍රමය උතරින් නවත්තන්න. මොකද ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ තීරි 100ට 100යි කියලා දෙයක් නැහැ. තීරි වල කොහොමත් අඩුපාඩු තියෙනවා. තීරි වල කොහොමත් අමතක වීම් සිද්ධ වෙනවා. ඒක නවත්තන්න බෑ. අමතක 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 වෙන සැරියට පස්සෙන් පස්සෙන් ගිහලා මේක බල බල ඉන්න ගියොත් පෙරහැර ගිහිල්ල ඉවරයි. අපි පරක්කු වැඩි. අපිට පේපර්ස් කරන්න වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ හින්දා තේරුම් ගන්න තීරි පස්සේම දුවලා ගිහිල්ලා රිසල්ට්ස් දාන්න බෑ. තීරි පුළුවන්තරම් කරලා ගියත් ඔයාට වැඩිම 100කකින් එහාට යන්න බෑ. අනිත් පැත්තෙන් පේපර්ස් රිවිෂන් හරියට සිද්ධ වෙලා තියෙන්න ඕනේ. තුන්වෙනි සිල්පදේ වැදගත්කම ඕකයි. අපි හතරවෙනි සිල්පදේට නෑ. ඇත්තටම මට නම් වැදගත්ම සිල්පදේ මෙන්න මේක තමයි. පාස් පේපර්ස් ප්‍රමුඛකට සලකමි. අර කාලයක් අපේ කෙනෙක් කිව්වා පළමුවත් මව්බිම දෙවනුවත් මව්බිම තෙවනුවත් මව්බිම අපේ හාමුදුරුවනේ කියලා. අන්න එතකොට අපි කිව්වා පළමුවත් පාස් පේපර්ස් දෙවනුවත් පාස් පේපර්ස් තෙවනුවත් පාස් පේපර්ස් අපේ හාමුදුරුවනේ කියලා. අයි එහෙම කියන්නේ පුතාලා තේරුම් ගන්න. මේ පාස් පේපර්ස් කරාම තමයි නැත්නම් අපි අවුරුදු 10ක පාස් පේපර්ස් කරන්න කියනවා අවුරුදු 15ක කරන්න කියනවා මොඩල් පේපර්ස් පළාත් පේපර්ස් ඉස්කෝල පේපර් වලට අමතරව මේ පාස් පේපර්ස් කරාම තමයි අපිට ශක්්‍යතාවය ලැබෙන්නේ ස්ට්‍රක්චර්ඩ් එසේ වගේ දේවල් වල ප්‍රශ්න වලට පිළිතුරු ගොනු කරලා පිළිතුරු ලියන හැකියාව ලැබිලා ඒ පිළිතුරු වරද්දගෙන ඇයි වැරදුනේ කියලා හොයලා බලලා මාකින්ග් ස්කීම් එක කම්පයර් කරලා මේ ලොකු නාඩගම නටන්න අපිට හැකියාව ලැබෙන්නේ මේව කරොත්. මේව නිකන් උඩින් උඩින් බැලුවට පන්තිවල කරලාවට පන්තිවල සර්ලා කරන එක බැලුවට ඔයාලට කිසි දෙයක් ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. සර්ලා බෝඩ් එකේ ගාන හදනවා. සර්ලා බෝඩ් එකේ උත්තරේ ලියනවා. ඒක දිහා මේක කරන් බලන් ඉන්නවා. එහෙම කරා කියලා මෙලෝ දෙයක් මෙතන ඔළුවට යන්නේ නැහැ. ඔයාට ප්‍රශ්නේ වෙන්නේ පුතා. ඔයා පේපර් එක ලියන්න ගිහිල්ලා ඕගොල්ලන්ගේ එක්සෑම් පේපර් එක ඔයාට උත්තරේ එළියට ගන්න බෑ. ඔයාට හැකියාවට. ඔයා කරේ තීරි බලන එක. ඉතින් ඔයාට හැකියාවක් නැහැ. ශක්්‍යතාවයක් නැහැ. ඔහේ බලාගෙන ඉඳලා අඬාඩ gederi ඉන්න තමයි වෙන්නේ. ලකුණුත් නැහැ, රිසල්ට් එකක් නැහැ, මුකුත් නැහැ. ඉතින් අනාගතේ ඔහොම කරගන්න ඕනේ නැහනේ. පාස් පේපර්ස් පුළුවන් තරම් කරන්න, ඒකට එන්ගේජ් වෙන්න ඒ ක්‍රමය හොයාගන්න. ඔයා වරද්ද වරද්ද ඉගෙන ගන්න. ඒ පාස් පේපර්ස් තුලින්ම ඔයාට ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. විභාගය ඉවර වෙලා, විභාගයේ පේපර් ටික ලියලා ඉවරලා ඇවිල්ලා හිතලා බැලුවොත් තේරෙයි මෙතන තමයි ලකුණු ටික තිබ්බේ. ලකුණු ගන්න ක්‍රමය පාස් පේපර්ස් පුළුවන් තරම් කරන එක කියලා ඔයාට තේරෙයි. මේ පාස් පේපර්ස් වල ලකුණු එකතු කරන්න කියනවා නෙමෙයි. ඒ එක්ස්පීරියන්ස් එක ගන්න. වැරදි වැරදි හදා ගන්න. පුළු පුළුවන් ඉදිරිය කරන්න. තව තව දිනු කරගන්න. ඔයාගේ පේපරේට එක්සෑම් එකට ගියාම අනිවාර්යෙන් උඩම ලකුණු වලින් ඔයාට එළියට ගන්න පුළුවන්. එහෙනම් ඒක ගැන බය වෙන්න එපා. හතරවෙනි සිල්පදේ හරියට කරොත් අනිවාර්යෙන් ගොඩම තමයි. පස්වෙනි සිල්පදේ මේ හැම එකක්ම රඳා පවතින්නේ පස්වෙනි සිල්පදේ මත. ඩිසිප්ලින් එක, විනය, දීර්ඝකාලීන විනය අනිවාර්යෙන් පවත්වා ගත යුතුයි. ඉතින් ඔගොල්ලෝ තේරුම් ගන්න ඕනේ විනය කියලා මෙතන අදහස් කරන්නේ අර සිල්වත් ඇවිදින එකවත්, උදේට හවසට බණ භාවනා කරන එකවත්, අම්මා තාත්තට ආදරෙන් ඉන්න එකවත්. ඒ හැමදේම හොඳ වැඩ තමයි. නමුත් මෙතන විනය කියන්නේ අධ්‍යාපනික විනය, ඇකඩමික් ඩිසිප්ලින් එක. මාස ගණන්, සති ගණන් මේ කියුව විදියට වැඩේ කරගෙන යනකොට හැකියාවක් විනයක් තියෙනවා නම් ඒක එවෙලෙම කරගෙන යන්න ඕනේ, එලෙසම කරගෙන යන්න ඕනේ. මොකද්ද මෙතන අපිට තියෙන බාධා? දැන් ඔයා පොඩ්ඩක් හිතන්න ඕගොල්ලෝ මේ වැඩේ කරන. ඕගොල්ලෝ අද
උදේ 6ට 4ට වැඩ පටන් ගන්න හිටියම නිදිමත හින්දා 8 වෙනකන් නිදා ගන්නවා. නැගිටලා Tamanටම බැනගන්න අනේ මොන කාලකන්නේද වැඩේ කරගන්න බැරි වුණා. මට වැඩේ මිස් වුණා. අර්පෝ දවසම ඉවරයි ඔක්කොම ඉවරයි කියලා ඔයා දොස් දෙවල් තියා ගන්නවා හිත යටි. තව පැයක් දෙකක් ඒකට නාස්ති වෙනවා. තව පැත්තකින් දවල් 12ට එකට පොඩ්ඩක් නිින්ද යනවා මේ සුඩම. පැයක් විතර නිින්ද ගියන් පස්සේ ආයෙත් වැඩේ පටන් ගන්නවා. කාලකන්නේ වෙනවා. අයියෝ Tamanට බැනගන්නවා. ඒක ගැන හිතෙද්දී තව පැය දෙක තුනක් නාස්ති කරනවා. නැත්තම් පන්ති ගිහිල්ලා එන්න වෙලා ගියා. රෙස්ට් කරන්න උනා. මහන්සි වැඩේ කරගන්න බැරි වුණා. ටාස්ක් එක කම්ප්ලීට් කරන්න බැරි වුණා. ඒව ගැන හිත හිත ඊයේ වැඩ කරගන්න බැරි වුණා. ඒව ගැන හිත හිත අදත් කාලකන්ණි වෙනවා. අදත් හිත හිත ඉන්නවා. වෙලාව නාස්ති කරනවා. එකම දේ ඕගොල්ලෝ කරන්නේ. ඕගොල්ලෝ පරිණත වෙච්ච දවසට තීරෙයි මට දෙයක් මිස් වුණා නම් ඒක වෙලා ඉවරයි. අතීතේට අදාළ වෙන්නේ. මේ මොහොතේ පෙර සිද්ධ වෙච්ච සියලුම දේවල් කිසිම දෙයක් කන්ට්‍රෝල් කරන්න බෑ. එතකොට ඒක වෙලා ඉවර නම් ඒක ගැන හිතීමෙන් පළක් වෙන්නේ නෑ. මේ මොහොතේ ඔයාගේ ජයග්‍රහණය තීරණය වෙන්නේ මේ මොහොතේ කොච්චර ඉක්මනට ඔයාට back to normal back to the track එන්ට වෙන්න පුළුවන්ද කියන එක මත. ඔයා තේරුම් ගන්න ඕනේ වෙලා ඉවරයි ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැකගන්නේ ඒ හකුරෙන් වටලප්පන් හදලා මම පාටි දානවා ඒ ලෙවල් විභාගේ ඉවර වෙලා සුපිරි ජයග්‍රහණයකින් නිකන් හකුරු රැකගෙන වැඩකුත් නැහැ වටලප්පන් හදන්නත් ඕනේ මතක තියාගන්න මේ විහිළු වගේ පෙවුනට ඔයගොල්ලන්ට ඇත්ත යථාර්ථයේ පස්සේ කාලෙක තේරෙයි සර් කිව්වේ මොකද්ද කියලා මේ ටිකත් අරගෙන අපේ වැඩේ කරගන්න අපි දැනගන්න ඕනේ අපි අර ලස්සන්ට ඔළුව කන්ට්‍රෝල් කරන්න දන්නවනම් ඒ කියන්නේ හරි වැඩේ වෙලා ඉවරයි ප්‍රශ්නයක් නැහැ මම සාමාන්‍යයෙන් මටම කතා කරගෙන වැඩේ කන්ට්‍රෝල් කරන්න පුළුවන් දරුවෝ ගැන දන්නවා ඒගොල්ලෝ හරි ප්‍රශ්නයක් නැහැ වැඩේ වෙලා ඉවරයි දැන් මට තියෙන්නේ මේ ටික පැය දෙක තුනක් තව දවස් ඉතුරුලා තියෙනවා මේ පේපර් එක ගන්නට කම්ප්ලීට් කරලා මාගේ ස්කීම් එකත් එක්ක කම්පයර් කරන්න වැඩේ හරි පුළුවන් උපරිම ගේම අද ගහනවා ආ හෙට මට තියෙන්නේ මෙන්න මේ වැඩ ටික ප්‍රශ්නයක් නැහැ හෙට පැය පහයි තියෙන්නේ හරි පැය දෙකක් නාස්ති වුණා තමයි නමුත් එහෙමයි කියලා මැරෙන්නේ ඉතුරු පැය පහේ මම වැඩේ කරනවා මේ ටික පාඩම් කරනවා බයෝ වල ක්වෙස්චන්ස් ටික කරනවා ෆිසික්ස් වල පේපර් එකේ වැඩේ කරනවා වැඩේ කම්ප්ලීට් කරනවා ප්‍රෝග්‍රෙෂන් ඕවර් පර්ෆෙක්ෂන් මතක තියාගන්න කිසිම දෙයක් පර්ෆෙක්ට් විදිහට අපිට කරන්න හම්බෙන්නේ නැහැ අපිට කරන්න පුළුවන් උපරිම ප්‍රෝග්‍රෙස් කරන එක තමයි පුළුවන් උපරිමය කරන එක තමයි අපේ ජයග්‍රහණය වෙන්නේ මේ පන්සිල් පද පහ නැවත මුලින් ඉඳන් බලන්න මේ ඒ ලෙවල් වල ඕගොල්ලෝගේ ශික්ෂා පද පහ මේ ටික හරියට කරොත් ඕගොල්ලෝ ජයග්‍රහණයට යන්නේක ඕගොල්ලෝ ජයග්‍රහණය කරන එක මොන මලයක් ආවත් නවත්තන්න බෑ අනිවාර්යෙන් ඕගොල්ලෝ දිනනවාමයි ඉතින් දරුවනේ මේකත් එක්ක මතක් කරන්න ඕගොල්ලෝ මේ වීඩියෝ එක මොන අවුරුද්ද බැලුවත් මම දන්නේ ඔයා මේක බලන්නේ 24ද 25ද 26ද 27 28ද කියලා අපි දන්නේ නෑ මොන අවුරුද්ද බැලුවත් මතක තියාගන්න high education ශ්‍රී ලංකා එකේ 3A ප්‍රොජෙක්ට් එක තියෙනවා රෙජිස්ටර් වෙලා නැත්නම් ඉක්මනට රෙජිස්ටර් වෙන්න මොකද දින 100 ව්‍යාපෘති ආරම්භ වෙලා තියෙනවා 3A ප්‍රොජෙක්ට් එකේ අපේ 100 ගණන් දරුවෝ අපිත් එක්ක එකතු වෙනවා රෙජිස්ටර් වෙනවා මේ දින 100 3A ප්‍රොජෙක්ට් ව්‍යාපෘතියේ දින 100ක් තියෙනවා මාස 3යි දවස් ගණනක් තියෙනවා ඒ විභාගයට ඉතින් සම්මන්ත්‍රණ ක්‍රියාත්මක කරනවා මාසිකව අවසාන දින 30දී සම්මන්ත්‍රණ හතරක් ලෑස්ති කරලා තියෙනවා අනිකුත් සම්මන්ත්‍රණ ආරම්භ වෙලා තියෙනවා වැඩපිළිවෙල ලබා දෙනවා 3A ප්‍රොජෙක්ට් එකට ඕගොල්ලෝ වහාම රෙජිස්ටර් වෙන්නේ රෙජිස්ටර් වෙලා නැත්නම් මේකේදී සිද්ධ වෙන්නේ ඕගොල්ලන්ට ස්ටඩි ප්ලෑන්ස් එක්සෑම් ප්ලෑන්ස් ටයිම් ටේබල් වැඩ කරගෙන යන්න මොටිවේෂන් මේ හැමදේම සම්මන්ත්‍රණ ඔස්සේ අපි ලබා දෙනවා ඉතින් ඉක්මනට එකතු වෙන්න මොකද මේ පොඩි වැඩේ කරන්න විභාගය සඳහා තියෙන උදව්වක් මේක ඉතින් මේකට ඔයගොල්ලෝ ඉක්මනට රෙජිස්ටර් වෙන්න WhatsApp කරන්න අපේ ටීම් එකට 0777025291 ඔයාට අදාළ අවුරුද්දේ 3A ප්‍රොජෙක්ට් එකක් තියෙනවා එහෙනම් ඉක්මනින් රෙජිස්ටර් වෙලා ඕගොල්ලොන්ට අදාළ අවුරුද්දට වැඩපිළිවෙල සකසාගෙන වැඩපිළිවෙලත් එක්ක ඉස්සරහට ජයග්‍රහණයකින්ම කෙලවර කරගමු කියලා අපි ඔයගොල්ලොන්ට ආරාධනා කරනවා ඒ වගේම හැමෝටම ජය සතුට ප්‍රාර්ථනා කරනවා ආයුබෝවන් ජය විජය.